අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පාත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ලැම්ඩා කොවිඩ් වෛරසය ලංකාවට ඇතුළු විය හැකි වගකීමෙන් කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලයි ලැම්ඩා ඩෙල්ටාට වඩා දරුණුයි එංගලන්ත සෞඛ්‍ය ඇමති කියයි පොදුජන පෙරමුණු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කරයි සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණරත්න ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට PCR අඩු නිසායි ආසාදිතින් අඩු තවත් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් සෞඛ්‍යංශ අනාවරණය කරයි ස්පුටික් එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමත් ඇරඹෙයි හේමසිරි සහ පූජිත් එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දැන් දේශීය පුවත් ජයන්ත කැටගොඩ මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම කැසට් කර තිබෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙවන විට ගැසට් කර තිබෙනවා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය පුරප්පාඩුවක් සකස් කරමින් ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසුණා ඉන් අනතුරුව සිය ඉල්ලාස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ජයන්ත කැටගොඩ මහතා බහර දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ඊයේ දින දැනුම් දී තිබුණා ඒ අනුව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් විසින් මැතිවරණ කොමිසමට පැමිණ බැසිල් රාජපක්ෂ මහතාගේ නම ජාතික ලයිස්තුවට යොමු කරන ලෙසට අදාළ ඉල්ලීමද සිදු කරන ලැබුවා ඒ අනුව අපකල විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචේවා මහතා ප්‍රකාශ කළේ අද උදෑසන මැතිවරණ කොමිසම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වන බවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යොමු කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව මීට ටික වේලාවකට පෙර බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිල වශයෙන් ගැසට් පත්‍රයට ඇතුළත් කළ ගැසට් නිවේදනය අන්තර්ජාලයට යොමු කර තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි කවුද කියලා රට දැනගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ වකවානු තුළ අපිට ලබා දුන්න ප්‍රතිපාදනයක්. ඒ නිසා එතුමාගේ පැමිණීම ගැන විශාල උනන්දුවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානාත්මක ශක්තිය අපිට ඉස්සරහා ගමනට ලොකු හයියක් වෙනවා. අයියට උපදෙස් දෙන්න පුළුවන් අයියේ මේ මෙන්න මේ වගේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කණ්ඩායමක් දාන්න මෙයාලව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙහෙම වැටෙන්න දෙන්න එපා මේ රට කියලා කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කැබිනට් නැමැතිකමක්ම ගන්න ඕනේ නැහැ ඒ දේ කරා මේ රටේ පරිවර්තනයේ යුගය ආරම්භ කරන මා සද්දන්ත පුජ්‍යලයාගේ පාර්ලිමේන්තු ගමනට අවස්ථාව ලබා දෙමින් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කැප කරන්නේ අසුන කැප කරන්නේ ඒ නිසා ඒක මේ දවස්වල බොහොම ලස්සනට ඒ කටයුතු සිදු වෙගෙන යනවා ඇලඩින්ගේ පුදුම වහන වෙන්න ඕනේ එහෙමනම් ඉතින් දැන් මේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරු විදිහට මෙයා හිටියානේ මෙයා පාර්ලිමේන්තුවට ගියා කියලා අමාත්‍ය ධුරයක් ගත්තා කියලා මේ රටේ වැටිච්ච ආර්ථිකය බැසිල් රාජපක්ෂ මහත්තයාට වෙනස් කරන්න පුළුවන් නම් අපි හිතනවා ඒක විශ්වකර්මයක් කියලා බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග එකඟ නැති එකම එක තැනක් තියෙනවා මගේ ජීවිතේ ඒ තමයි තමන්ගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඔහුට උනන්දුවක් නොතිබීම. නැගෙනහිර නවෝදයට නායකත්වය ලබා දීලා දකුණේ ආණ්ඩුව පිළිබඳ නැගෙනහිර මිනිස්සුන්ගේ පපුවේ බලාපොරොත්තුවක් ඇති කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය ජූලි මාස පළමුවනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්ුණා. මේ වන විට රට තුළ පවතින පොහොර හිඟය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් මුල් කරගෙනමින් මෙම විරෝධතාවය පැවැත්ුණු අතර මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින් සහ ගොවි සංවිධාන හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බවත් බෝගහකුඹුර පොලිසිය සඳහන් කළා. ඒ අනුව මෙම විරෝධතාවයට එක්ව සිටි පුද්ගලයන් අතරින් පිරිසක් පසුගියද අත්අඩංගුවටගෙන වැලිමඩ අධිකරණ ඉදිරිපත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලිසිය තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබුව අතර අද උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා ඇතුළු 5 දෙනෙකු බෝගහකුඹුර පොලිසියට පැමිණ බහර වී තිබෙනවා. ඒ අනුව
ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමට පියවරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අද දින තවත් සැකකරුවන් 5 දෙනෙක් පොලිසිය වෙත පැමිණ බාර වී තිබෙනවා. ඊට අදාළව එම සැකකරුවන් 5 දෙනා බෝගහ කුමර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න යන අයවලුන්ද සිටින බවට වාර්තා වෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවා අද දින වැලිමඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බෝගහ කුමර පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. ඒ වගේම ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ නිරෝධායන නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම රැස්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම මගින් කොවිඩ් රෝගේ ව්‍යාප්තියක් සිදුවන බවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන්ද කටයුතු කරනු ලබනවා. මෙලෙස ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකීන් අත්අඩංගුවට ගැනීම සඳහා පවතින සූදානම පිළිබඳව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනාවරණයක් කළ අතර එලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානම මුළුමනින්ම හෙළා දකින බවයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කර සිටියේ. රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක පැතිරී ගොස් ඇති ලැම්ඩා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ලැම්ඩා කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින හේයින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. අලුතෙන් සොයාගෙන තියෙන ලැම්ඩා කොරෝනා වෛරසය සම්බන්ධව මෙවැනි වෛරස ලංකාවට එහෙම සම්බන්ධ යම් කිසි ආකාරයක අවහිර කරන්න මොනවාරි පියවර ගන්න තියෙනවද? දහස් ගණනක් ලංකාවට පැමිණෙන අවස්ථාවකදී අපිට ඇහැට නොපෙනෙන මේ වෛරසය විශේෂයෙන්ම PCR පරීක්ෂණේ කියන්නේ 100%ක් සියලු දේ හඳුනා ගන්නා පරීක්ෂණයක් නොවන තත්ත්වයක් යටතේ ඕනෑම අවස්ථාවක රෝගියෙක් අපිට ගිලිහි යන්නට ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේක වර්ධනය වීමට ලංකාවට ඇතුළු වීමට ඉඩක් නැතුවා නොවේ. ඒ වගේම ලංකාවට පැමිණි පසු මේක වර්ධනය වීමට ඉඩක් නැතුවා නොයි. අපිට අවශ්‍ය වන්නේ අපි පොදුවේ රටක් හැටියට සීලු දෙනාම මේ වෛරසය බෝ වෙන්නේ නැති විදිහට කටයුතු කරොත් මං හිතනවා මොන ප්‍රභේදය ආවත් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් වෙයි. පසුගිය සති 4ක කාලය තුල රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති ලැම්ඩා වෛරසය පිළිබඳව මුල් වරට තහවුරු වූයේ පේරු රාජ්‍යයෙන්. ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෙම වෛරස් ප්‍රභේදය භයානක බවයි එංගලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනේ. එසේම මෙම ප්‍රභේදයේ ආසාදිතින් 6 දිනක එංගලන්තය තුලින් හඳුනාගෙන තිබෙනවා. සංචාරකීන් මගින් සිය රටට මෙම වෛරසය ඇතුළු වන්නට ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. චිලි රාජ්‍ය පරීක්ෂකයන් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනේ ලැම්ඩා ප්‍රභේදය ඇල්ෆා හා ගැමා ප්‍රභේදවලට වඩා පැතිරීමේ හැකියාව වැඩි බවයි. ලැම්ඩා ප්‍රභේදයට එරෙහිව චීන සිනොවැක් එන්නතේ ඵලදායිතාවය අඩු වී ඇති බවද එම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. වර්ජන හේතුවෙන් බොහෝ PCR පරීක්ෂණ අඩාල වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. PCR පරීක්ෂණ අඩාල වීම නිසා දෛනික කොවිඩ් රෝගීන්ගේ සත්‍ය සංඛ්‍යාව වාර්තා වන්නේ නැහැ. මේ අතර ස්පුට්නික් V එන්නතේ තවත් මාත්‍රා 50,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් V එන්නතේ මාත්‍රා 50,000ක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. මේ අතර කොළඹ නගර සීමාවේ පදිංචි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 934 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 201ක්. ඊයේ දිනේදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 5000 දක්වා පල්ලෙහාට බැහැලා තියෙනවා. හමුවන රෝගීන් සංඛ්‍යාව 1000ට අඩුවෙන් වාර්තා වෙන්නේ. මේක සැබෑ තත්ත්වේ නොවන බව අපි කවුරුත් දන්නවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී මහා පරිමාණයේ පුකුරු බිහිවීම වළක්වන්න බැරි වෙනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ පළමුවෙන්ම අපි සෞඛ්‍ය සේවකයෝ හැටියට මේ තත්ත්වය නැවත බරපතල වන්නට කලින් අපි නැවතත් අපේ රාජකාරියට බැහැලා වැඩ කිරීම වැදගත් වෙනවා. ඒ වගේ
වගේම තමයි ජනතාව හැටියට ජනතාවගේ පාලනයෙන් තොරව හෝ මෙවැනි තත්ත්වයක් උද්ගත වීමත් එක්ක අපි වැඩි වැඩියෙන් අපේ ආරක්ෂාව ගැන වැඩියෙන් කල්පනා කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා මොකද මේ මොහොතේ යම් හේතුවක් නිසා නැවත අතිවිශාල සංඛ්‍යාවකින් රෝගීන් වාර්තා වුණොත් ඒකෙන් විපතටපත් වෙන්නේ අපේ අහිංසක ජනතාව කියන එක අපි හැම වෙලේම මතක තබා ගත යුතුයි කොවිඩ් වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා අදාළ මරණ පසුගිය පස්වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද හමුදාවේ පරීක්ෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකයේ නිෂ්පාදනය කළ දෑත් විෂ බීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා. සමගි ජනබලවේගයේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කරගනිමින් විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත දිවයිනපුරා ක්‍රියාත්මක ජන සුවේ ව්‍යාපෘතීන් සිදු කරන ලද සමාජ සත්කාරක වැඩසටහනේ 20 වන පියවර ලෙස රුපියල් 23,20,000ක් වරිණා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ සෙන්තූර් පතිරාජා මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. සියයට 25ක ප්‍රමාණයක් සමග හෝ මංගල උත්සව පැවැත්වීමට අවසර දෙන්නේ විවාහ මංගල උත්සව සේවා සපයන්නන්ගේ එකමුතුව අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියා. මේ ශේෂ්ත්‍රය තුල පළපුරුද්ද ඇති මේ රට තුල ඉන්න මේ ශේෂ්ත්‍රය තුල පළපුරුද්ද තියෙන වෘත්තිකයන් තමයි මේ විවාහ මංගල උත්සව සංවිධානයේකට එකතු වෙලා ඉන්නේ. මම හිතන්නේ රටේ තීන්දුව තීරණ ගන්න කට්ටිය දන්නවද මේක වෘත්තියක් කියලා. මේ ශිල්පීන් ගැන කතා කරන්න ඇති එකම අවස්ථාව මේ අවස්ථාව තමයි. අපි නිකම්ම නැටුමන් රටලා ගෑනු ඩමා ටිකක් නටවලා නැත්නම් නලින් සින්දුවක් කොහම මේකට පොඩ්ඩක් නටලා ඉන්න කට්ටියක් නෙමෙයි. අපිත් මේ වෘත්තිය හොඳට ඉගෙනගෙන හොඳට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන අපි රටේ නමක් තියපු පිරිසක් තමයි මේ මුළු රටේම ඉන්නේ. ඉවිසීමේ සීමාවක් හැමෝටම තියෙනවා. විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලට අනුකූලව කොහොමද කරන්න කියන වැඩපිළිවෙල අපේ අතේ තියෙනවා. කවුරුත් කතා කරලා ඒක නිල්ුවේ නැහැ. මම කියනවා රෙදි කඩේකට එන මිනිසුන්ට වඩා වෙදින්නේකට එන මිනිසුන්ගෙන් සෞඛ්‍ය තත්ත්වය ඊටාම ඉහළ මට්ටමෙන් රැකලා අපට ඒ දේ කරන්න පුළුවන්. ඊට හේතුව තමයි මේ රෙදි කඩේට යන මිනිස්සයා ඒ රෙදි කඩේට ගිහිල්ලා ගෙදර යන්නේ නැහැ. ඒකේ හරිය නැත්තම් ඊළඟ රෙදි කඩේටත් ගිහිල්ලා ඒ තියෙන දේවල් අතපත ගාලා තියෙන විස බීජ ලස්සනට පතුරලා තමයි යන්නේ. එතකොට ඒ හරහා මේ COVID-19 පැතිරීම සිද්ධ වෙන්නේ නැත්නම් මගුල් ගෙදරක් කිව්වම මගුල් ගෙදරකට කැන්දන් යනවා කියලා කියන්නේ මොකක්ද? සියලුම අසුබ කිරණ පිට කළා අපි බ්‍රයිඩ්ව කැන්දගෙන යනවා. සිතුවිලි හොඳ වෙනවා. ගුණාත්මක සිතුවිලි ඇති වෙනවා කලාව කරන ගේම. බෙරේ වාදන කරන හඬ අසුබ කිරණ සියල්ලම් පිට ගන්නවා. සුබ කිරණ පමණයි තියෙන්නේ. සුබ කිරණ තියෙන තැනකට අපි ගිහින් මේ ශාලාව සුබ කිරණ තියෙන ස්ථානයක් බවට පරිවර්තනය වෙනවා මේ කලාවෙන්. මේ කලාව ඉතාම අවශ්‍ය දෙයක්, වැදගත් දෙයක්. චීන ශ්‍රී ලංකා සම්ප්‍රදායේ 65 වන සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය වෙනුවෙන් සමුරු කාසියක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් 1000 සමුරුකාසියක් නිකුත් කර තිබෙනවා. එම සමුරුකාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට විශේෂ ගෞරවයක් ලෙසයි මෙම සමුරුකාසිය නිකුත් කර ඇත්තේ. කාසිය එක්පසෙක ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික දජ සමගින් නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේ ඉදිරිපස පෙනුම කාසි මැදේ දැක්වෙනවා. රන් සමුරු කාසි 500ක් සහ රිදී සමුරු කාසි 2000ක් නිකුත් කළ බවයි මහ බැංකුව නිවේදනය කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර හයක ප්‍රගතිය අලලා සකස් කළ ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට් ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අර්ලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ලිවෙන් ජූ මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත මෙසේ අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වා තිබෙනවා. මෙම මාස පළමු සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේ දෙවන දිනය අදයි. මේ එහිදී පළ වූ අදහස්
GSMB Technical Service පෞද්ගලික සමාගම සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ රාජ්‍ය සමාගම. මේක දිගින් දිගටම රාජ්‍ය සමාගමක් විදියට ලේබලය අලවගෙන මහ විශාල මංකොල්ලයක් කරන ආයතනයක්. ඒක හොඳටම ඔප්පු වුණා මේක ආණ්ඩුව පෙරලිලා දින 4-5ක් විතර යනකොට මේ කාර්යාලය සම්පූර්ණ ගිනිබත් වුණා. ඒ ගිනිබත් කිරීම හරහා වුණා කියලා කියන්න බෑ. හරහා ලිපි ලේඛන සියල්ල අහිමි වෙලා මේ ආයතනය කරගෙන ආපු ඒ ජාවාරම් කටයුතු රටට හෙළි වෙන එක නැති වුණා. දැන් මේකේ සම්පූර්ණ විගණන කටයුත්ත විගණන දෙපාර්තමේන්තුව මගින්ම සිද්ධ වෙනවා. ඒ වගේම කෝප් කමිටුවට මේ ආයතනය ගේනවා. මෙතන තිබුණු ප්‍රශ්නේ තමයි මන්ත්‍රීතුමා මෙතන ප්‍රයොරිටි ලබා දීම. විවිධ කණ්ඩායම්වල ලොරි ගිහිල්ලා මේකේ ප්‍රයොරිටි කියලා ලයිස්තුවක් අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් වෙන්න පුළුවන් නැත්නම් සභාපතිවරයාගේ හරිය නිර්දේශ වලින් දීපු අවස්ථාවක් නැත්තේ නැහැ. නමුත් මම මේ අමාත්‍යාංශේ බාරගත්තට පස්සේ ගිනි තිබීම් මරේ මේ ඊට කලින් සිද්ධ වෙච්ච දේවල් ඒ සියල්ල නිවැරදි කළා. දැන් කිසිම කෙනෙකුට ප්‍රයොරිටි කියන එක නැහැ. එක කණ්ඩායමකට එක නීතියකුත් පරිසර නීති නැතුව වැලිකොඩ දැමීම සඳහා කටයුතු කිරීමත් ඒ වගේම ජාවාරම් වැලිකීම සඳහා ඔබතුමා ගනු ලබන ක්‍රියාමාර්ග දෙකක් බව පේනවා කරු ඇමතිතුමා. ඔබතුමාත් අපි දකිනවා සමාජ නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් නිසා ඔබතුමාව නැති කරන්න ගන්න කුමන්ත්‍රණයක් නැති කියන කාරණේ ඔබතුමා විවෘතව මේ සභාවට කියන්න අවස්ථාවක් කරගන්නවා. තිස්සමහරාම ඒ වැලිකොඩ දැමීමක් කියලා මෙතන සිද්ධ වෙන්නේ වැව් සකස් කිරීමේ වැඩසටහනක් වාරි මාර්ග අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙන. අපිට එතන මැදිහත් වීමක් තියෙන්නේ වැලි වෙන්න පුළුවන් පස්සරි මොනවාරි ගොඩ දාලා තියෙනවා නම් ඒක ඈතකට ප්‍රවාහණය කරනවා නම් බලපත්‍ර ලබා දීමේ කටයුතු විතරයි අපි සම්බන්ධ වෙන්නේ. 2018 වර්ෂයේ විතරක් චීස් ගේන්න රුපියල් බිලියන 2.5ක් වැය කරද්දි 2019 දී බිලියන 2.2ක් වැය කරනවා. අපනයනෙන් මිලියන 33ක් 2018 වර්ෂයේ ආදායමක් ලබද්දී 2019 දී මිලියන 15ක් ලබනවා. මේක තව සාරණය කරගන්න උමනාවති අපේ විදේශ විනිමය වාර්ෂිකව යන ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන් සහ දැනටමත් යම් ප්‍රමාණයක් අපනයනත් කරනවා දේශීය නිෂ්පාදනයත් කරනවා කිරිපදනම් කරගත්ත නිෂ්පාදන මේ වර්ෂය තුල මෙපමණ ඉලක්කයක් අපි සම්පූර්ණ කරනවා ඒ ආදී වශයෙන් සලස්මක් සහ වැඩපිළිවෙලක් තියෙනවා වර්තමාන නිෂ්පාදනය දෙගුණ කිරීම උදෙසා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ අවශ්‍යතාවය ලංකාව තුල 80%ක් නිෂ්පාදනය කරන්න තාක්ෂණ විශේෂ සඳහා වූ ගොඩනැගිලි එවැගේම සමහර භෞතික සම්පත් හොඟක් ඒවා අතරමැද නැවතිලා තිබෙනවා ඒකේ ගුරුහිඟයත් ප්‍රධාන කාරණාවක් ඇටියට මතුවලා තිබෙනවා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තිබෙනවා ඒ ප්‍රශ්නය ඉතාමත් ඉක්මනින් විසඳීමට අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරනවා අධ්‍යාපනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මේ අවුරුද්දක කාලය තුලදී ගත්තා වූ තීන්දුව ක්‍රියාත්මක වෙච්ච දේවල් ගැන ඔබතුමාට යම් කෙටි විස්තරයක් අපිට ලබා දෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමා ඉතාමත් ඉක්මනට මේ රටේ සියලුම ගුරුවරුන්ට එන්නත ලබා දෙයි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා රටේ තිබෙන කුඩා පාසල් විවෘත කිරීම. මාර්ගගත අධ්‍යාපනය ඒ සම්බන්ධයෙන් දරුවන්ට ලැබෙන ප්‍රවේශය ඒක වැඩි කිරීමට හදාගෙන යනවා සම්පත් මධ්‍යස්ථාන. ඒ සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය ඒගොල්ලන්ගේ අවධානය යොමු කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මෙරට දේශපාලන විද්‍යා අධ්‍යන ශාස්ත්‍රයේ කැපී පෙනුණු මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අභාව ප්‍රාප්ත වීති වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ අන විට ඒ මහතා 60 වියෙහි පසු වුණා. පෙර දිනිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත් ඒ මහතා එම විශ්වවිද්‍යාලයේම පශ්චාත් උපාධිධරයෙක්. මෙරට දේශපාලන විද්‍යා අධ්‍යන ශාස්ත්‍රයට දැවැන්ත ශාස්ත්‍රීය මෙහෙවරක් සිදු කළ පුරසිංහ මහතා දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයට අදාළව අන්තරසක්ද රචනා කර තිබෙනවා සමකාලීන දේශපාලන සන්දර්භයේ පිළිබඳව දේශපාලන මතවාද ඉදිරිපත් කරමින් සිය දැනුමින් ශ්‍රී ලාංකේය සමාජයේ අවදි කළ දැවැන්තයෙකු ලෙස ඔහු මෙරට සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූ වියතෙක් දේශකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙස සමාජ අසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටි ඒ මහතාගේ වියෝභ මෙරටට පියවිය නොහැකි අඩුවක් ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේ පිළිමදව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් සාපරාදී ලෙස රාජකාරිය පැහැරහැර මිනිමැරීම සම්බන්ධයෙන් චෝදනා 864ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරන් මහතුරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරවරයා විසින් මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉරිෂඩීන් යන මහාධිකරණ විනිසුරුවන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විතයි. මෙම නඩුකරේ ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් ලෙස සලකා එය ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුයි අග විනිසුරුවරයා මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබෙන්නේ. 2019 වසරේ අප්‍රේල් මාස 7 වනදා සහ එම මාස 21 වනදා අතර කාල සීමාව තුළ ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂිම් ඇතුළු එම සංවිධානයේ සමාජිකයන් පිරිසක් කොළඹ නගරයේ පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මරණ බොම ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුලින් සාපරාදී ලෙස රාජකාරී පැහැරහැර පුද්ගලින් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරන් මහතුරුන්ට එරෙහිව චෝදනා 864ක් එල්ල කරමින් මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා. මධ්‍යනුපාත විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.